සුබෝදෑසනක් වාසනාවන්ත දිනයක් ප්‍රාර්ථනා කරනවා. අද මේ යෝගා සාධන තුලින් අපි ඔබට හඳුන්වලා දෙන්න සූදානම් වෙන්නේ ඔබේ සන්ධි ශක්තිමත් කරන යෝගා ආසන කීපයක්. ඒ සමග මම සූදානම් වෙනවා ඔබට ඔබේ සන්ධි ශක්තිමත් කරන්න පුළුවන් ඖෂධයක් ඔබට හඳුන්වලා දෙන්න. ඔබ මේ අභ්‍යාස කරන්න ඉස්සෙල්ලා ඔබේ සන්ධි වල යම් කිසි ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා ඔබ ඔබේ සන්ධි හොඳින් ක්‍රියාත්මක වෙන හැටි ඔබට අත්විඳින්න පුළුවන්. දැන් අපි මේ ඔබට හඳුන්වලා දෙන්න වීරභද්‍ර ආසනය කියන ආසනයයි නටරාජ ආසනය කියන ආසනයයි තමයි මේ ඔබට ඉදිරිපත් කරන්න සූදානම් වෙන්නේ. මෙන්න පළවෙනි ආසනය මේකට කියන්නේ වීරභද්‍ර ආසන. දැන් ඔබ මුලින්ම මේ වීරභද්‍ර ආසනය යාම සඳහා පාදික ලංකර ගන්න. මේකට අපි කියනවා තඩාසන ඉරියව්ව කියලා. අත් දෙක කල දෙපැත්තට ගේ කොඳ හොඳට ඍජු කරන් උදරය බඩ ඇතුළට අකුලන් ඇස් මට්ටමට බලා ගන්න. දැන් ඔබ ඔබේ වම් පාදයේ සෙමින් ඉදිරියට යොමු කරන් යොමු කරලා පාදයේ අංශක 45ක් නවන්. ඒ සමග හොඳට හුස්ම අරගෙන අත් දෙක බාහුව දෙක කන් දෙක දෙපසේ ගෑවෙන්න ඔසවන්. ඔසවලා මම එකේ සිට පහ දක්වා ගණන් කරනවා. ඔබ හොඳට හුස්ම අරගෙන හොඳට පිට කරනවා. 1 2 3 4 5 ඔහොම ඉන්නවා. දැන් සෙමින් ඔබ ආපහු සූදානම් ඉරියව්වට ආපහු වෙන තඩාසන ඉරියව්ව අත් දෙක හෙමින් කලව දෙපැත්තට ගන්න. ඔන ඔබ වම් පාදයට පුරුදු පුහුණු වුණා වීරභද්‍රාසන එක පළවෙනි ඉරියව්ව. හොඳයි අපි ඊළඟට දකුණු පාදයට පුරුදු පුහුණු වෙනවා. නැවත එනවා තඩාසන ඉරියව්වට. දැන් ඔබේ දකුණු පාදයේ ඉදිරියට යොමු කරන්න. හරි. දැන් ඔබේ දකුණු පාදයේ අංශක 45ක් නවන්න. හොඳට උස් පාරගෙන අත් දෙක ඉදිරියෙන් ඔසවන්න. රැඳිලා ඉන්න. බාහුව දෙක කන් දෙක දෙපසේ ගෑවෙන ආකාරයට ඉන්න. දැන් මම ගණන් කරනවා ඔබ හුස්ම වට පහක් කරන්න ඕනේ. 1 හොඳට හුස්ම අරගන්න. 2 පපුව ඇදලා තියෙන්න ඕනේ. 3 4 5 දැන් පාදේ ළඟට ගන්න. තඩාසන ඉරියව් අත් දෙක ගන්න නිදාස් කරන් ඉදිරිය බලන්න. ඒ අපි පුරුදු පුහුණු වුණේ ඉතාම කෙටි කාලයක් තුල වීරභද්‍රාසනයේ කියන අසුනේ අංක 1 ඉරියව්. දැන් අපි ඊළඟට ඔබට පුරුදු පුහුණු කරන්න යන්නේ ඔබේ සන්ධි ශක්තිමත් කරන නටරාජ ආසන කියන ආසනය. බලන්න එදෙන ආකාරය. ඉස්සලා මේ සඳහා අපි වම් පාදේ උපයෝග කරගන්නවා. සෙමින් වම් පාදේ උපයෝග ගන්න ඔසවන්න බලන්න. අලන්න සෙමින් ඔබට පහසු ආකාරයකට වම් පාදේ පිටිපසට අදින් ඇදලා දකුණු අත ඉදිරියට යොමු කරන්. ඔබ රැඳිලා ඉන්න සුළු වේලාවක්. මම එකේ සිට පහ දක්වා ගණන් කරන. 1 2 3 4 5 නිදහස් කරා. ඒ ආකාරව මේ කාලේ ටිකින් ටික වැඩි කරන එක විතර ලොකු කාලයක් ඉන සූදානම් වෙන්න එපා. ආපසු ඔබ දකුණු පාදයට පුරුදු පුහුණු වෙන ඒ ආකාරයට දකුණු පාව සොම් සෙමින් අදින් වමත් ඉදිරියට යොමු කරන් රැඳින් නැවත මම 1 සිට 5 දක්වා ගණන් කරන මේ කාලේ වැඩි කරන්. 1 2 3 4 5 නිදහස් කළා. අත් දෙක ආපහු පාදික මතක ඈත් කරලා තදාසන ඉරියව් ලිහිල්ල ඔබ ඉන්නවා. දැන් අපි ඔබට ඉරියව් දෙකක් පුරුදු පුහුණු කළ එකක් තමයි වීරභද්‍රාසනේ පළවෙනි ඉරියව්ව 2 නටරාජ ආසනේ. දැන් ඔබ මේ ආසනේ ඉඳලා මේ විදිහට පාදික මතක ඈත් කරලා අත් දෙක ලිහිල් කරලා නිදහස් වෙන්න ඔබ උත්සාහ කරන්න. මේ ආතරැටි සෙමෙත සන්ධි වේදනා රුමැටික් ආතරැටිස් වගේ රෝග තත්ත්වයන් වෙන පිරණායේ සෙමින් සෙමින් මේ ආසන දෙක පුරුදු පුහුණු වෙන්න. මම ඔබට අර මුලින් කිව්ව ආකාරයට